මේ සනීපාරක්ෂක තුවාවලට මේ ගහන බැට් එක මේ ටැක්ස් එක මම ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේක අත්‍යවශ්‍ය essential goods වලට දාන්න මොකද මේ රටේ ගැහණු ළමෙක් ඉපදෙන තාක්කල් මේ ප්‍රශ්නය තියෙනවා මේක විසි කරන්න බෑ මේක අයින් කරන්න බෑ this is period poverty ඒ හින්දා මේකට මම ඉල්ලා සිටිනවා කරු ජනාධිපතිතුමාගෙන් මේකෙන් මේ tax එක exempt කරන්න මේකට tax ගහන්න එපා එහෙම නැත්තම් කරන්නම ඕනේ නම් පුංචිම පුංචි tax එකක් මේකට ගැහුවට කමක් නැහැ නමුත් මේක අත්‍යවශ්‍ය භාණ්ඩයක් හැටියට මේ රට තුල තිබිය යුතුයි මොකද මේ රටේ අපි දන්නවා මේ period poverty කියන එකෙන් කාන්ත මේ දැරිවියෝ ඉස්කෝලේ යන ගැහණු ළමයින් 150ක් මාසිකව ඉස්කෝලේ යන්නේ නැහැ ඉගෙනුම ලබන්න යන්න බෑ මේ ප්‍රශ්නේ හින්දා ඒක මේ ගෙන මම ඒ ඒ දේත මේ අපේ ගරු විපක්ෂ නායකතුමා ඒ ගෙනාපු ඒකට නම් මම අනිවාර්යයෙන්ම එකඟ විය යුතු එතුමා අඩුම ගානේ ඒ ඒ වගේ දෙයක් හරි කරන එක ලොකු දෙයක් කවුරු හරි ගැන හිතන එක එහෙම මොකද මම හිතන්නේ එතුමාටත් දැන් ගැහණු දරුවෙක් ඉන්න හින්දා එතුමාටත් මේක ගැන හිතනවා ඇති මොකද එතුමාගෙත් මේ ගැහණු දරුවා කවදා හරි කාන්තාවක් වෙන හින්දා ඉතින් එතුමා ඒ වගේම අනිත් කාන්තාවන්ට හිරිහැර කරන කොටත් එතුමාගේ මන්ත්‍රීවරු එහෙමත් හිතනවා නම් හොඳයි ඒකත් හොඳයි ඒකත් මතක තියාගන්න ඔබතුමා ඉතින් මම ඉල්ලා සිටිනවා ගරු ජනාධිපතිතුමා මේ ගැන ඇත්තටම මානුෂීය පැත්තෙන් හිතලා මේ රටේ 152ක ඉන්නේ අපි කාන්තාවෝ මේ රට තුල මේ 152 තමයි මේ රටේ ඡන්දේ දෙන්නේ මේ 152න් 158ක් ඡන්දේ පාවිච්චි කරනවා මේ රටේ නායකයෝ බිහිකරන්න මේ රටේ මේ රජයේ මේ ආණ්ඩු බිහිකරන්න මොකද පිරිමියෙක් ගියේ නැතත් ඡන්දේ දාන්න ගෙදර ගෑණි යනවාමයි ඡන්දේ දාන්න මොකද ඒ ලිප ගිනි මොලවන අම්මා දන්නවා මේ ප්‍රශ්න ඒ හින්දා මේ කාන්තාව වෙනුවෙන් මම ඉල්ලා සිටිනවා මේක ගැන නැවතත් හිතලා ගරු ජනාධිපතිතුමාට මේකෙන් මේ මේ ටැක්ස් එක අයින් කරන්න මම කියලා මම ඉල්ලනවා කාන්තාවක් හැටියට සහ ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරියක් සහ ඇමතිනියක් හැටියට